Sadhu Namo Tassa Bhagavato Arahato Sammasambuddhassa Namo Tassa Bhagavato Arahato Sammasambuddhassa Namo Tassa Bhagavato Arahato Sammasambuddhassa ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ ඇසුරෙන් සාකච්ඡා කරන සදහම් කතිකාවත සොඳුරු නිවන් මග මේ වැඩසටහන් මාලාවේ සතර සතිපට්ඨානය ගැන කතා බස් කළේ අපි සතිපට්ඨාන සංයුක්තය ඇසුරෙන් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සම්බන්ධ කර ගනිමින්. ඉතින් පින්න ස්වාමීන් වහන්ස, අද අපට ලැබිලා තියෙන්නේ මේ සතිපට්ඨාන සංයුක්තයට අයිති අවසාන වර්ගය. ඒ තමයි ඕග වර්ගය. ඕග වර්ගයේ තියෙන බොහෝ සූත්‍ර දේශනා කැටි කරලා අපි මේ නිවන් මගට සතර සතිපට්ඨාන ධර්මයන් උපයෝගී කරගන්න ආකාරය භාග්‍යතුන් වහන්සේ වදාළ අයුරින් අපි කතා කරමු, සාකච්ඡා කරමු, හෙලිපෙහෙලි කරමු පින්වත් ස්වාමීන් වහන්ස. මුලින්ම අපිට මේ ඕග වර්ගයේ මුණ ගැහෙන්නේ ඕග නමින් යුතු සූත්‍ර දේශනයි. මේ ඕග කියලා කියන්නේ මොකද්ද මේ පින්වත් ස්වාමීන් වහන්ස? ඕග කියලා කියන්නේ සැඩපහර පින්වත් ස්වාමීන් වහන්ස. මේ සැඩපහර ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුමු තමයි ඕග සූත්‍ර දේශනා වශයෙන් මෙහි සඳහන් වෙන්නේ. ඉතින් මේ ඕග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මේ ඕගයන් හතරක් තියෙනවා කියලා. ඒ කවර හතරක්ද? කාමෝගය. එහෙමයි. කාමේ නම් වූ සැඩපහර. ඉතින් සැඩපහරක ස්වභාවය තමයි අපි ගහගෙන යනවා. ඒකට වැටෙන හැමදේම ගහගෙන යනවා අපි. මේ කාමය කියන එක මේ භවයට වැටිච්ච සත්වය, මේ කියන්නේ මේ සසරේ සත්වයා ගහගෙන යන සසරටම මේ ගහගෙන යන දෙයක්. සැඩපහරක් වගේ දෙයක්. සැඩපහරක්. කාම ඕඝය. ඊළඟට භවයේ නම් වූ සැඩපහර. ඊළඟට විපාක පිණිස නැවත මේ කර්ම සකස් වීම ස්වභාවය, වෙන ස්වභාවය. ඊළඟට දෘෂ්ටි නම් වූ සැඩපහර. දෘෂ්ටි මතවාද වලට බැඳෙන ස්වභාවය සැඩපහරක්. ඒක සැඩපහරක් වගේ වේගයෙන් මේ සත්‍යය අද ලෝකේ විවිධ ආගම් නාමයෙන් මිනිස්සු මේවට ගොදුරු වෙන ස්වභාවයක් තියෙනවා. සැඩපහරකට වගේ මිනිස්සු මේවට ගොදුරු වෙලා මේ දෘෂ්ටි මතවාද වලට හසු වෙලා ග්‍රහණය වෙලා ගහගෙන යන සැඩපහරක් ඕගෙහ. අවිජ්ජා ඕගේ. අවිද්‍යාව නම් චතුරාර්ය සත්‍ය අනෝබෝධේ නම් වූ සැඩපහර. කියනවා මේ ඕග මෙන්න මේ හතර. දැන් මේ ඕග වර්ගයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ කරුණු හතර බැගින් තමයි මේ කාරණා දේශනා කරන්නේ. එහෙමයි. ඉතින් මේ ඕගයන් හතර, මේ වනාහි සතර ඕගයන්. ඕගයයි සැඩපහර හතරයි. මහණෙනි, මෙන්න මේ සතර ඕගයන් අභිඥාය විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්නත් සතර සතිපට්ඨානේ වැඩිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. ඊළඟ පරිඥාය, මේ ඕගයන් පිළිබඳව පිරිසිඳ දැන ගැනීමටත්, මේ ඕගයන් පිළිබඳ මේ ඕගයන්ගේ ස්වභාවය මේ වගේ තියෙන දැන් සැඩපහර කියන භයානක ස්වභාවයක් ගැද්ද, එඹදු භයානක ස්වභාවයක් මේ තුළ තිබෙන්නේ කියලා අපිට දැන් නිකන් කතා කිරීමෙන් තේරුම් නැතුණාට මේ සතර සතිපට්ඨානේ වැඩීම තුළ කෙනෙකුට මේ ගැන පිරිසිඳ දැනගන්න අවස්ථාව ලැබෙනවා. එහෙමයි. ඊළඟට පරික්ඛයාය, ඒ ශ්‍රේ කිරීම පිණිස මේ ඕගෙහන් සම්පූර්ණයෙන්ම අර සැඩපහරක් ශ්‍රේ කරලා දමන්නා වගේ ශ්‍රේ කරලා දැමීම පිණිස. ඊළඟට පහනාය, ප්‍රහාණය කිරීම පිණිස වැඩි යුත්තේ මෙන්න මේ සතර සතිපට්ඨානයයි කියලා පින්වත් ස්වාමීන් වහන්සේ මේ ඕග සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි, එහෙමයි.
ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්ස මේ ඕග වර්ගයේදී අපිට මුණ ගැහෙනවා මේ යෝග ගැනත්. දැන් ඕග කිව්වේ සැඩපහර කියලා ස්වාමීන් වහන්සේ තෝරලා දුන්නා. සැඩපහර හතරක් ගැන විස්තර කළා. ඉතින් මේ යෝග කියලා කියන්නේ යෝග සූත්‍රවලදී මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කුමක් ගැනද? දැන් එකම ආකාරයේ වචනයක් අචනයක් වගේ නිකන් අපි උච්චාරණය කරද්දී යෝග කියලා කියන්නේ ඕග කියලා කියන්නේ සැඩපහරට යෝග කියලා කියන්නේ යෙදීම. යෙදීම එහෙමයි. යෝග කියලා ව්‍යායාම වර්තමානයේ තියෙන යෝග දැන් බුදුරජාන් වහන්සේත් පටිසල්ලාණේ භික්කවේ යෝගමාපජ්ජත කියලා මේ බුදුරජාන් වහන්සේ වදාරනා මේ බුදකලාවේ පින්වත් මහන්නේ මේ යෙදෙන්න පිළිසලණේ යෙදෙන්න. ඒ වගේම යෝගෝ කරණීයෝ කියලා බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මහන්සි වෙන්න කියලා මේ දන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝ කියලා මේ දුකයි අවබෝධ කිරීමට උත්සාහ කටයුතුයි කියන එකට බුදුරජාන් වහන්සේ යෝගෝ කරණීයෝ කියලා දේශනා කරනවා. දුක්ඛ සමුදයෝති යෝගෝ කරණීයෝ මේ දුක්ඛේ හට ගැනීමයි කියලා අවබෝධ කරගන්න උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරෝධයයි කියලා අවබෝධ කරගන්න යෝගෝ කරණීය. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා අවබෝධ කරගන්න යෝගෝ කරණීයෝ කියලා දේශනා කරනවා. එහෙමයි. එතනත් මේ යෝග කියන වචනේ යෙදෙනවා. දැන් මෙතනදී යෝග කියලා කියන්නේ යෙදීම. යෙදීම. ඉතින් මේ සසරට වැටිච්ච සත්වයා යෙදෙන කරුණු හතරක්. යෙදීම් හතරක්. යෙදීම් හතරක මේ සිටිනවා. මේ හතරක යෙදෙන නිසා තමයි සසරේ මේ අනවරාග්‍ර සසරකට මේ සත්‍යය වැටලා ඉන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සසරේ පුබ්බා කෝටි නපඤ්ඤායති. මේ ආරම්භක කෙලවරක්, පූර්ව කෙලවරක් පැනවෙන්නේ නැහැ කියලා. මේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනාන. අවිද්‍යාවෙන් වැහිච්ච, නිවරණයෙන් වැහිච්ච, තණ්හාවෙන් මැදිච්ච මේ සසර ගමනට වැටිච්ච සත්වයාගේ මේ සසර ගමනේ පූර්ව කෙලවරක් පැනවෙන්නේ නැහැ කිව්වා. එහෙමයි. ඉතින් මේ මෙතරම් සසරක මේ යෙදීදී ආවේ මෙන්න මේ හතරේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොනවද? කාමේ නම් වූ කාමේ යෙදිලා තියෙනවා අපි. කාම යෝගී. ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස යෙදිලා තියෙනවා. ඊළඟට දෘෂ්ටි යෝග නෑ දෙවෙනි එක භව යෝග. භව යෝග. ඔව් භවයේ අපි යෙදිලා තියෙනවා. එහෙමයි. භවයේ යෙදිලා තියෙනවා. ඊළඟට දෘෂ්ටි වල යෙදිලා තියෙනවා. ඒ මතවාද. මතවාද දෘෂ්ටි වල ගැලිලා තියෙනවා. අවිජ්ජා යෝග. අවිද්‍යාවේ චතුරාර්ය සත්‍ය අනවබෝධය අපි නැවත නැවත යෙදිලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි මේ සසරේ අපි ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ නැවත නැවත යෙදිලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සතර යෝගයන් ගැන මේ ආකාරයට දේශනා කළා. දේශනා කරනෝ පින්වත් මහන්නේ මෙන්න මේ සතර ආකාර යෝගයන් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරනු පිණිස අභිඥාය. එහෙමයි. පරිඥාය පිරිසිදු දැනීම පිණිස මේ යෝගයන් ගැන මේ තමන් මෙන්න මේ මෙබඳු යෙදීමක සිටන නිසායි මේ සසරේ නැවත නැවත පැමිණෙන්නේ. මේ සසරට වැටලා මෙච්චර කාලයක් මේ අනවරාග සසරේ පැමිණුනේ කියලා පිරිසිදු දැනීම පිණිස මෙන්න මේවා ඒ විදිහට අවබෝධ කරගෙන ශ්‍රේකොට දැමීම පිණිස ඊළඟට ප්‍රහාණය කිරීම පිණිස වැඩි යුත්තේ සතර සතිපට්ඨානෙමයි කියලා දේශනා කරනවා. කයානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානෙමයි වැඩි යුත්තේ කියලා දේශනා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දැන් මේ ඕග ගැනත් යෝග ගැනත් කියවුණු මේ දේශනා කොටස් වර්ග දෙකේදීම කියවුනේ කාමය ඕගයක් වගේ කියලා නේද? ඒ වගේම කාමයේ යෙදීමක් මේක තුවීමක් යෙදිලා. ඒ වගේම භවය සැඩපහරක් වගේ ආය භවය මේ භවයේ යෙදීමෙන් සසරේ ගහගෙන යනවා. ඊළඟට දිට්ටි ඒ කියන්නේ මතවාද නේද ස්වාමිනස? දෘෂ්ටි යෝග යෙදීම ඒ වගේම ඒක සැඩපහරක් අනිත් කලින් දේශනාවලදීද. අවිද්‍යාවත් ඒ විදිහමයි. ඉතින් මේ ඕග යෝග සූත්‍ර දේශනාවලදී අපිට ඒතර වැටහෙනවා මේ කාමයන්ගෙන් යුක්ත වෙලා භවයන්ගෙන් යුක්ත වෙලා දෘෂ්ටි මතවාදවල පැටලිලා චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම නම් වූ අවිද්‍යාව නිසා සසර සැඩපහර ගහගෙන සත්වයා මේ වගේ එකතු වෙලා ඉන්න මේ සත්වයා ඒ මුදවන්න මේ සතර සතිපට්ඨානය භාවිත කළ යුතු බව මේ විශිෂ්ට නුවණ උපදවා ගන්නට අභිඥාය ඒ වගේම ස්වාමිනාස පරිඥාය පිරිසිදු දැනගන්න
පරික්ඛය මේක ගෙවා දමන්න පහනයි මේක සම්පූර්ණයෙන් මුළුමනින්ම ප්‍රහාණය සියල්ල බැහැර කරන්න සත සතිපට්ඨානය උපකාරී වෙන බව ඉන්නනතුරුව පින්න ස්වාමීන් වහන්සේ අපට මුණ ගැහෙන්නේ ඕග වර්ගයේ උපාදාන කියන සූත්‍ර දේශනා කොටස්. ඒතර අපි උපාදාන කියන එක අපි නිතර අහලා තියෙනවා මේ බැඳී යාම කියලා ග්‍රහණය වීම. ඒ ග්‍රහණය වීම කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ උපාදාන වලින් බේරෙන්න සතර සතිපට්ඨානය කොහොමද භාගතුන් වහන්සේ දේශනා කළේ? ඔව් උපාදාන හතරක් ගැන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ දේශනාවේදී. අපිට නිරන්තරයෙන් බුදු දේශනාවේදී උපාදාන හතරක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි කාම උපාදාන කාමයට ග්‍රහණය වීම ඒ වගේම දිට්ඨි උපාදාන දෘෂ්ටි වලට ග්‍රහණය වීම සීලබ්බත උපාදාන සීල වෘතයන්ට ග්‍රහණය වීම අත්වාද උපාදාන ආත්මවාදයට ග්‍රහණය වීම මෙන්න මේ හතරාකාර උපාදානයන් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරනු පිණිස තමන් මේ ග්‍රහණය වෙලා ඉන්න දේවල් මේ බැඳී ගිහිල්ලා ඉන්න දේවල් මේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න බව පිරිසිඳ දැනගන්න. ඒවල් ඒ වගේ මේවා පරික්ඛයයි. මේවා ගෙවා දාන්න මේ විදිහට මේ බැඳලා ඉන්න දේවල් ගෙවා දාන්න බව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නටත් සතර සතිපට්ඨානෙමයි වැඩි යුක්ති කියලා මේ උපාදාන සූත්‍ර දේශනාවල්දී පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර අපි බොහෝ කාලයකට පෙර කියන්නේ පසුගිය වැඩසටහන් වල මේ ඒසනා වර්ගයේ මේ කතා කළා මේ දේවල් මේ කෙලස් විශිෂ්ට නුවණින් අවබෝධ කරගන්න පිරිසිදු දැනගන්න ඒ වගේම ප්‍රහාණය මේ ගෙවා දමන්න ප්‍රහාණය කරන්නට. ඒතර මේ නොයේ කෙලස් වර්ග තමයි අපට දක්වන්නේ ස්වාමීන් වහන්සේ නේද? එහෙනම් අපි මේ සසරට මේ බැඳලා ඉන්න විවිධ ස්වභාවයන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ මේ අපට අවබෝධ කරගන්න දකින්න පහසු වෙන විවිධ නාමයන්ගෙන් දක්වනවා කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ අපට මුණ ගැහෙනවා ගන්ත නමින් සූත්‍ර කොටසක් මේ ගන්ත. ගන්ත කියලා කියන්නේ මොනවටද ස්වාමීන් වහන්සේ? ඔව් ගෙතීම් අපි මේ සසරට ගොතලා දාන ගෙතීම් වලට තමයි ගන්ත. දැන් භාගතුන් වහන්සේගේ අර ලෝකබුත් සූත්‍රයේදී සඳහන සබ්බ ගන්ත පහිනස්ස පමෝචනෝ කියන්නේ ඔව් සබ්බ ගන්ත පමෝචනෝ කියල ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සියලු ගන්ත පමෝචනෝ මේ සියලු ගන්තයන්ගෙන් මිදුණා කියන මේ සියලු කෙලස් ගැටවලින් මිදුණා ලිහා දැමුවා කියන අදහස. ඒ වගේම මේ අපිට මතක් වෙනවා මේ අරහන්ත වර්ගයේ සබ්බ ගන්ත පහිනස්ස පරිලාහෝන විජ්ජති කියලා ධම්මපදී අරහන්ත වර්ගයේ ගාථාවක සඳහන් සියලු කෙලස් ගැට ඉක්මවා ගියපු කෙලස් පරිලාහයන් මේ දුරු කරපු ඒ රහතන් වහන්සේට මේ නැවත සසර සැරිසරීමක් නැහැ ආදි වශයෙන් මේ ගාථාවේදී විස්තර වෙනවා. එතන මේ ගන්ත කියලා කියන්නේ ගැට ගැසීම්, ගෙතීම්, වෙලීම් ගැන කියවෙන්නේ. ඉතින් එබඳු ගෙතීම් මේ ගන්ත හතරක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කරනවා. ඒ කවර හතරක්ද? ලෝභයෙන් ගෙතන කෙලස්. එහෙමයි. ලෝභයෙන් ගෙතන කෙලස්. දෙවෙනි ගන්තය තමයි ව්‍යාපාදයෙන් ගෙතන කෙලස්. අපි ගැට ගැහිලා යනවා ලෝභයෙන් අපේ ජීවිතේ ගැට ගැහිලා යනවා. ව්‍යාපාදයෙන් අපිව ගෙතිලා යනවා. සසලට ගෙතිලා යනවා. ඔව් අපේ ජීවිතේ අර්බුද ගැටලු නිර්මාණය වෙනවා. අර අන්තෝ ජටා බහි ජටා කියලා මේ එක්තරා බ්‍රහ්මණික බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් අහන්නේ. එහෙමයි. ඇතුළතත් ගැට පිටතත් ගැට මේ කොයි මං විජටේ ජටා කවුද මේ ගැටේ දිහා දමන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් එහෙමයි අසා සිටින ප්‍රශ්නයක් නේද ස්වාමීන් වහන්සේ. ඉතින් මේ විදිහට මේ ගැට ගැහෙන්නේ කොමකින්ද කියලා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ලෝභයෙන් ගෙතන කෙලෙස් ලෝභයෙන් ගැට ගැහෙනවා. ව්‍යාපාදයෙන් මේ ගෙතන කෙලෙස් තියෙනවා. ඒ වගේම සීලබ්බත පරාමාසයෙන් ගෙතන කෙලෙස් තියෙනවා. එහෙමයි. ඊළඟට මේමය සත්‍යයයි දැඩිව බැස ගැනීමෙන් ගෙතන කෙලෙස් තියෙනවා. එහෙමයි. කියන්නේ මේකමයි සත්‍ය කියලා දැඩිව බැස ගැනීමෙනුත් මේ ගැට ගැහිලා යනවා කියනවා. එහෙමයි. දැඩිව යමකට මේකමයි සත්‍ය කියලා බැස ගැනීමෙන් එල්බ ගැනීමෙනුත් ගැට ගැහිලා යනවා කියනවා. මෙන්න මේ ආකාරයට ගෙතීම් ගන්තයන් හතරක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
මේ අපි සසරට වැටෙන්න පුළුවන් අපේ ජීවිතේ ගැට ගහලා යන්න පුළුවන් ස්වභාවයන් මේ බුදුරජාණන් වහන්සේ මේ උපුට අදක්වන්නේ නේද පින්වත්සන්න. එහෙමයි එහෙමයි. ඉතින් මෙන්න මේ සතරාකාර ගන්ථයන් ගෙතීම් පිරිසිඳ විශිෂ්ට ඥාණයෙන් අභිඥා විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්නට දැන් මේක අපිට තේරුම් ගන්න මෙබඳු ගැටයකට අපි හිර වෙලා තියෙනවා කියලා අවබෝධ කරගන්න මේ සතර සතිපට්ඨානෙ වැඩි යුතුයි කියලා දේශනා කරනවා. එහෙමයි සන්න. ඊළඟට මේ පරිඥාය පිරිසිඳ දැනීම පිණිස ඊළඟට ශේඛරීම් පිණිස මේ කෙලස් ගෙති ඊළඟට මේවා ප්‍රහාණය කොට දැමීම පිණිස සතර සතිපට්ඨානෙ වැඩි යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාන්ත සූත්‍ර දේශනාවලදී වදාරනවා. අපි ස්වාමීන් වහන්සේ ඒ ගෙතීම් හතර ආපහු මතක් කරමු අපිට මතක තබා ගන්න මොකද්ද පළවෙනි ගෙතීම ලෝභයෙන් ගෙතන අභිජ්ජා කායගන්තය කියලා සඳහන් වෙන්නේ. ඒ තමයි ලෝභයෙන් ගෙතන කෙලෙස්. එහෙමයි සනස්. දෙවෙනි ගෙතීම පින්න ස්වාමීන් වහන්සේ ව්‍යාපාදෝ කායගන්තෝ. ව්‍යාපාද කායගන්තය. ඒ තමයි ව්‍යාපාදයෙන් ගෙතන කෙලෙස්. ගෙතන කෙලෙස්. අභිජ්ජා කායගන්ත ව්‍යාපාද කායගන්ත ඊළඟ එක සීලබ්බත පරාමාසයෙන් ගෙතන කෙලෙස්. සීලබ්බත පරාමාසයෙන් ගෙතන සීලබ්බත පරාමාස කායගන්ත. එහෙමයි. ඊළඟට මෙයම සත්‍යයයි දැඩිව බැස ගැනීමෙන් ගෙතන කෙලෙස්. ඉදං සච්ඡා බිනිවේස කායගන්ත. මෙයමයි සච්ඡා බිනිවේසෝ කායගන්ත. එහෙමයි. මෙයමයි සත්‍යයයි දැඩිව බැස ගැනීමෙන් ගෙතන කෙලෙස්. යමක් අපි මේමයි සත්‍ය කියලා දැඩිව හෙල්ම ගත්තට පස්සේ ආයේ තව කෙනෙකුගේ කීමක් අහන්නේ නැහැ. තමන්ගේ ගුරුවරයා කිව්වත් අහන්නේ නැහැ. සාධාරණව කල්යාණ මිත්‍රෙක් වෙනවා දෙන දෙයක් අහන්න මේ හිතන්නේ. ඔව් නිහතමානී වෙන්නේ නැහැ. එතකොට එයාට මේ ධර්මාර්ගයට එන්න තියෙන අවස්ථාව ඇහිරිලා යනවා. ඒක එතකොට තමන්ගේ අත්දැකීමත් එක්ක තියෙනවනේ දේශනාවල ඉද මේව සත්‍ය මේමයි සත්‍ය මෝගං අඤ්ඤ අනිත්‍යව හිස් කියන අය එහෙම එනවා නේද සන්න. එහෙමයි. එර සම්දිට්ටි පරාමාසි ආදානංගයි දුප්පරි නිස්සග්ගේ කියලා තමන්ගේ දෘෂ්ටියටම හුවිච්ච එකකුත් ඒකත් කෙලෙස. ඒක තමයි මෙතනදී මේ කායගන්තයක් වශයෙන් ගැට ගහලා යන්නේ. එහෙම. හොඳමයි පින්නස් ස්වාමීන් වහන්සේ අපි ඊළඟ දේශනා කොටසේ සාකච්ඡා කරමු. ඒ තමයි අනුසය ගැන තියෙන දේශනා. ඒ අනුසය ගැන අපි අහලා තිනවා. මේ අනුසය කීයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? අනුසය අපිට මේ බුදුරජාණන් වහන්සේගේ බුදු දේශනාවල්දී මොන ගෙහෙනව හතක් මේ දේශනාවේදීත් බුදුරජාණන් වහන්සේ මේ අනුසය හතක් තියෙනවා කියලා දේශනා කරනවා. අනුසය කියලා කියන්නේ අප්‍රකටව අපේ චිත්තසංතානයේ සැඟව තියෙන කෙලෙස්. නිදිගත් කෙලෙස්. නිදිගතව තියෙන කෙලෙස්. එහෙමයි. මොනවාද සම්නසේ කෙලෙස් වර්ග හත? එහෙමයි. ඒ අප්‍රකට මේ තියෙන කෙලෙස් ස්වභාවයන් හත තමයි සම්වහන්සේ දේශනා කරනවා. කාමරාගානුසය. කාමරාගේ නම් වූ අනුසය. එහෙමයි. ඊළඟට අප්‍රකටව ඇති පටිගහේ පටිගහනුසේ ගැටෙන ස්වභාවයේ එක අවස්ථාවක් මතුනම අපි නැగిලා එනවා. ඊට අදාළ අරමුණේදී දැන් නැగిලා එනවා. කාමරාගයේ අවදි වෙනවා. ඒ වගේම තවත් අරමුණකදී පටිගය විශ්සලා එනවා. නිදිගත් කෙලෙස්සේ නැගිටලා එනවා. නැගිටලා එනවා. එහෙමයි. ඊළඟට අප්‍රකටව ඇති දෘෂ්ටීන්‍ය දිඨානුසේ දිඨානුසේ. එහෙමයි. ඊළඟට අප්‍රකටව ඇති සැකේ විචිකිච්ඡානුසය. එහෙමයි. ඊළඟට අප්‍රකටව ඇති මාන්නය මානානුසය. මානානුසය. අපි කලින් කතා කළ විදි තුනකට තියෙනවා කියලා නේද සමි මාන්නය. ඊළඟට අප්‍රකටව ඇති භවරාගය භවරාගානුසය. ඊළඟට අප්‍රකටව ඇති අවිද්‍යාව චතුරාර්ය සත්‍ය අනවබෝධය නම් වූ අවිද්‍යානුසය. ඒ අනුසය එතන හතක් තියෙනවා. කාමරාගානුසය, පටිඝානුසය, පටිඝානුසය, දිඨ්‍යානුසය, දිඨ්‍යානුසය, ඊළඟට විචිකිච්ඡානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියන අනුසය හත. මෙන්න මේ හත ආකාර මේ අපේ චිත්තසංතානයේ මේ අප්‍රකටව තියෙන මේ කෙලෙස් ස්වභාවයන්. එහෙමයි. අනුසය ස්වභාවයන් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න. මේ පිළිබඳ විශිෂ්ට ඥානයකින් දැනගන්න අපිට දැන් මේවා ඇත්තටම තියෙනවද කියලා සමහරට මේවා සර්පයෝ නිදාගෙන ඉන්නවා වගේ නිදාගෙන සමහරට තියෙන්න පුළුවන් මේවා තියෙනවද කියලාවත් අපිට හොයාගන්න බැහැ. මේ විශිෂ්ට ඥානය උපදවනවා මේ සතර සතිපට්ඨානෙ වැඩිමේ. ඊළඟට පිරිසිදු දැනීම පිණිස
සතර සතිපට්ඨානෙ වැඩිම උපකාරී වෙනවා කියනවා. ඊළඟට මේවා ශ්‍රේය කිරීම පිණිස පරික්ඛයාය මේ අනුසයන් සම්පූර්ණයෙන්ම නැති කළා දාන රෝග නිදානයක් හොයලා සම්පූර්ණයෙන්ම දක්ෂ සල්ල දක්ෂ වෛද්‍යවරයෙක් නැති කළා දානවා වගේ මේ බුදුරජාණන් වහන්සේ නම් වූ වෛද්‍යවරයා මේ ලබා දුන්න මේ ඖෂධය සතර සතිපට්ඨානෙ පුරුදු පුහුණු කිරීමෙන් සම්පූර්ණයෙන්ම මේ අනුසය නැති වෙලා යනවා. ඊළඟට ප්‍රහාණය වෙලා යෑම පිණිස සතිපට්ඨානය පුහුණු කිරීම හේතු වෙනවා කියලා. හොඳයි පින්නසොන්නස ඉන්නනතුරු අපි යොමු වෙන්නේ කාම ගුණ ගැන තියෙන සූත්‍ර දේශනාවලට. මේ කාම ගුණ ඇසුරු කරගෙන භාග්‍යතුන් වහන්සේ කාම ගුණයන්ගෙන් නිදහස් වෙන්නට සතර සතිපට්ඨානය භාවිත කිරීම ගැන වදාලේ කොයි විදිහටද ස්වාමීන් වහන්සේ? එහෙමයි. කාම ගුණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්නත් මහණෙනි කාම ගුණ පහක් තියෙනවා. ඒ තමයි චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨා කන්තා මනාපා පී රූපා කාමූප සංහිතා රජනීය ඇසින් දැනගන්න ඉෂ්ට කාන්ත මනාප පේසු රූපිය කෙලෙස් රජස් ඇති කරන රූප තියෙනවා. ඒ වගේම කනින් දැනගන්න ඒ විදිහට කෙලෙස් රජස් ඇති කරන මනස්කාන්ත වූ මේ ශබ්ද තියෙනවා. ඊළඟට නාසින් දැනගන්න එබඳු කෙලෙස් රජස් ඇති කරන මේ ගඳ සුවඳ තියෙනවා. දිවෙන් දැනගන්න ඉෂ්ටකාන්ත මනාප රස. කයින් ලබන පහස තියෙනවා. මෙන්න මේ ඉෂ්ටකාන්ත මනාප ප්‍රේ ස්වરૂපිය වූ කාම උප සංහිත වූ කෙලෙස් උපදවන මෙන්න මේ කාම ගුණයන් මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන මෙන්න මේ කාම ගුණයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න මේ කාම ගුණයන් පරිඥාය පිරිසිදු දැනීම පිණිස ශය කිරීම පිණිස ප්‍රහාණය කිරීම පිණිස මේ සතර සතිපට්ඨානෙ වැඩි යුතුයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට ස්වාමීන් වහන්සේ අපිට මොන ගැන නීවරණ ගැන උපාදානස්කන්ධ ගැන මේ ඕරම්බාගේ සංයෝජන ගැන තිර සූත්‍ර දේශනා. පින ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙන ඒ කාරණා නීවරණ උපාදානස්කන්ධ ඕරම්බාගේ සංයෝජන දුරු කරගන්නට සතර සතිපට්ඨානයේ වඩන විදිහ ගැනත් මේ දේශනා ඇසුරින් තෝරලා දෙන්නසෙක්. එහෙමයි. මේ සූත්‍ර දේශනා වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නීවරණ. දැන් අපි සතිපට්ඨාන සංයුක්තිය පුරාවට මේ නීවරණ කියන්නේ අකුසල රැසක් කියලා අපිට මුණ ගැහුණා නිතර. මේ පස් ආකාර නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන මේ නීවරණ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගන්න පිරිසිදු දැනීමට ශ්‍රේය කිරීමට ප්‍රහාණය කිරීම පිණිස වැඩි යුත්තේ සත සතිපට්ඨානයි කියලා නීවරණ සූත්‍රයේදී පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට උපාදානස්කන්ධ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ සංක්ෂේපයෙන්ම දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා හකුලුවා දේශනා කරපු මේ පංච උපාදානස්කන්ධේ පිරිසිඳ අභිඥා පිරිසිඳ අවබෝධ කරගන්න ඊළඟට විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න මේ සම්පූර්ණම ශ්‍රේය කරන්න ප්‍රහාණය කළා දාන්නත් සතර සතිපට්ඨානෙමයි වැඩි යුත්තේ කියලා. ඊළඟට නැවතත් අපිට මොන ගහනවා මේ ඕරම්බාගේ සංයෝජන ප්‍රහාණය කරගන්න. අපිට මේක උපමාවකින්ම ස්වාමීන් වහන්සේ මොන ගහුණා මේ සංයෝජන ලිහිලා යනවා කියලා මේ අර හරියට මේ මාස 6ක් තිස්සේ වතුරේ තිබ්බ නැවක් ගොඩට ගත්තට පස්සේ සීත කාලෙට ඊට පස්සේ මේක අවුවට වේල්ලා හුලඟටත් වේල්ලා ඊට පස්සේ වහින්නාව වැස්සකට මේක අර මේ ඉක්මනට මේකේ තියෙන බන්ධන කැල්ලා මෙලිහිලා යනවා. අන්න ඒ වගේ මේ සතර සතිපට්ඨානේ වඩද්දි මේ සසරට බැඳ තබන්නා වූ සියලු බන්ධනයන් ලිහිලා කුණු වෙලා යනවා. ඒ කියන්නේ ඕරම්බාගේ සංයෝජනයි. ඔව් දැන් ඕරම්බාගේ සංයෝජන සූත්‍රයේ දේශනා කරනවා. ඕරම්බාගේ සංයෝජන පහක් තියෙනවා. අපි මේ පහ කාම ලෝකෙට බැඳ තබන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම ඡන්දේ, ව්‍යාපාදේ කියන. ඊට කාමරාග පටික කියන එකේ තියෙන කාම ඡන්ද ව්‍යාපාද වශයෙන් දේශනා කරන්නේ. මෙන්න මේ ඕරම්බාගේ සංයෝජනයනොත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කිරීම පිණිස
පිරිසිඳ දැනීම පිණිස ශ්‍රේ කිරීම පිණිස ප්‍රහාණය පිණිස වැඩි යුත්තේ සතර සතිපට්ඨානය කියලා ඒ දේශනාවේදී ඒ දේශාව දේශනාවන් වලදී දේශනා කරනවා. ඊළඟට උද්ධම් භාගී සංයෝජන සූත්‍ර දේශනාවලදී දේශනා කරනවා. අපි දැන් ඒ කියන්නේ කාම ලෝකෙන් උඩට බඳන ඕ ඒ කාම ඒ කියන්නේ ඕරම් භාගී සංයෝජන යමෙකුට ප්‍රහාණය කරගන්න පුළුවන් වුණාම ඊට පස්සේ ඉතුරු වෙනවා අනාගාමි භාවයට පත් වුණු ශ්‍රාවකෙකුට අනාගාමි ඒ කියන්නේ සෝදාවාස බ්‍රහ්ම ලෝකවල උපත සලසා දෙන බන්ධන. ඒවට කියනවා උද්ධම් භාගී සංයෝජන. එහෙමයි. ඒ භවයේ උපත සකස් කරන මේ භවයට බැඳ තබන බන්ධන. ඒවා බුදුරජාන් වහන්සේ දේශනා කරන මොනවද? රූප රාග, අරූප රාගේ මේ ඊළඟට මාන්නේ, උද්ධච්චය, අවිද්‍යාව කියන බන්ධන. අන්නේ උද්ධම් භාගී සංයෝජනය යනුත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න, පිරිසිදු දැනගන්න, ඊළඟට පරික්ඛයාය, ඒවා ගෙවා දමන්නටත්, පහනාය ප්‍රහාණය කරන්නටත් වැඩි යුත්තේ මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අපි මේ සතිපට්ඨාන සංයුක්තිය පුරාවටම මේ සාකච්ඡාවට බඳුන් කළ මේ සතර සතිපට්ඨානයයි කියලා පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුදු දේශනාවන් වලදී පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන උද්ධම් භාගයේ සංයෝජන පවා නැති කළා දාන්න සතර සතිපට්ඨානයේ වැඩිම උපකාර වෙන උපකාර වෙනවා. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ මේ ඕග වර්ගයේ ඒ අවසාන දේශනා කරස් තමයි ස්වාමීන් වහන්සේ පුටා දැක්වේ. එතකොට මේ ඕග වර්ගයේ පුරාවට අපි ඕග ගැන, යෝග ගැන, උපාදාන, ගන්ත, ඒ වගේම අනුසය ගැන, කාම ගුණ, නීවරණ, ඒ වගේම මේ පංච උපාදානස්කන්ධ, ඒ වගේම මේ සංයෝජන, ඕරම් භාගිය, උද්ධම් භාගිය සංයෝජන මේ හැම එකකින්ම බේරෙන්නට, හැම එකක්ම ඉක්මවා යන්නට උපකාර වෙන්නේ සතර සතිපට්ඨානය වැඩිමයි. ඉතින් ඒක මේ දේශනාවක් දේශනාවක් ගානේ ස්වාමීන් වහන්සේ විස්තර කළා. අභිඥාව විශිෂ්ට නුවණ උපදවනවා. ඒ වගේම පරිඥා පිරිසිදු දැනීම ලබා දෙනවා. පරික්ඛය ඔව් මේවා ගෙවා දමනවා. පරික්ඛය ඒ වගේම මුළුමනින්ම නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රහාණය කරගන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඉතින් පින්වත්නි මේ දේශනාව සමගම සතිපට්ඨාන සංයුක්තේට සංග්‍රහ කළ දේශනා අවසන් වෙනවා. එතකොට අපි මේ බෝධිපාක්ෂික ධර්ම කතාවයි සතර සතිපට්ඨානය ගැන සතිපට්ඨාන සංයුක්තේ වදාළ සිළු දේශනා උපුටා දක්වමින් සාකච්ඡා කළා වෙනවා. ඉතින් ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ ඒ රහතන් වහන්සේලා අපට දායාද කළේ ධර්මය අපි නැවත කතා කළා, කතාබස් කළා, අපට හැකියාවරින් පුළුවන් අයරින් අපි උපුටා දැක්වේ. ඉතින් ඒ නිසා ඒ නිර්මල ශ්‍රී සද්ධර්මයේ උපුටා දැක්වීමින් මේ මොහොතේ අපි අද දක්වාම මේ රැස් කළව මේ පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. මේ උද්ධම් භාගයේ සංයෝජන පවා ගෙවා ගන්නට උපකාර වෙන මේ සතර සතිපට්ඨානයේ වැඩීම සුද්ධාවාස බඹලෝ දක්වා වසන සිළු දෙවියෝ අනුමෝදන් වෙලා ඒ සිළු සංයෝජනයෙන් නිදහස් වෙත්වා මේ ඥාතීන්ද මේ ධර්මයට පහදිත්වා සැප ලබත්වා ධර්ම දානය ලබා දුන් ගුරු දෙවියන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට ලෝකයට ධර්මයේ රැගෙන යන ශ්‍රද්ධා මාධ්‍යයට මේ පින් අනුමෝදන් වෙත්වා කටයුතු කරන සිළු දෙනාටම මේ ශ්‍රී සද්ධර්මයේ ආනුභාවයෙන් සුවසේ වසන්නට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට, සුවසේ ධර්මාවබෝධය ලබන්නට ඒකාන්තයෙන්ම මේ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතු වේවා, වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.